මං කලින් වීඩියෝ එක වලට කියලා දුන්නා රොබෝට් එකේ ඩෙෆිනිෂන් එක සහ රොබොටික්ස් කියන්නේ මොකක්ද කියලාත් කියලා දුන්නා. ඒ වගේම රොබෝට්ලගේ ඇප්ලිකේෂන්ස් නැත්තම් හියුමන්ස් ලට කම්පැරිටිව්ලි රොබෝට්ලා අපිට වාසිදායක වෙන්නේ කොහොමද සහ ඒකේ අවාසි මොනවාද කියන එක. එතකොට ඒක තමයි අපේ රොබොටික්ස් වල බෑක්ග්‍රවුන්ඩ් නොලෙජ් එක. මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ කන්ටිනියුෂන් එකක් හැටියට මේන්ලි පාර්ට්ස් මොනවාද සහ ඒකෙන් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ මොන මොන පාර්ට්ස් එකතු වුණොත්ද රොබෝට් කෙනෙක් හැදෙන්නේ. ඒ විදිහටම රොබෝට් කන්ෆිගරේෂන්ස් ගැනත් මම මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නන්නේ රොබෝට් කෙනෙක් හැදිලා තියෙන මොන මොන පාර්ට්ස් එකතු වෙලාද සහ රොබෝට්ලගේ කන්ෆිගරේෂන්ස් දැනට තියෙන කන්ෆිගරේෂන්ස් මොනවද කියන එක. ඒක ක්ලාසිෆිකේෂන් එකත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි, අපි මුලින්ම බලමු රොබෝට්ලගේ සාමාන්‍ය රොබෝට් කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ මොන මොන පාර්ට්ස් වලින් හැදුනොත්ද රොබෝට් කෙනෙක් කියලා අපි ඩිෆයින් කරන්න කියලා. අපි නෝමලි ගත්තොත් එහෙම රොබෝට් කෙනෙක්ට තියෙනවා සාමාන්‍ය මෙකැනිකල් ආම් එක. ඒ කියන්නේ එයාගේ ටාස්ක් එක කරන්න අනිවාර්යෙන් අපි නිකන් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් අනිවාර්යෙන් එයාට ටාස්ක් එක කරන්න ආම් එකක් තියෙනවා. ඒ වගේම තව සෙන්සර්ස් තියෙනවා එයාට ඉන්පුට්ස් ගන්න. මොකද ඒ සෙන්සර්ස් අනුව තමයි එයා බිහේව් කරන්නේ අවශ්‍ය සිටුවේෂන් එකට අනුව. ඒ සෙන්සර්ස් වලින් එයා ඉන්පුට්ස් ගන්නවා. ඒ වගේම එයාට ඉන්ටෙලිජන්ස් එකක් තියෙන්න ඕනේ ඒ ඩිසිෂන්ස් ගන්න. අපි හිතුවොත් එහෙම කලර් ඩිටෙක්ෂන් ටාස්ක් එකක් කියලා එයාට ඒ අදාළ කලයකට රියැක්ට් කරන්න පුළුවන් වෙනවා. ඒ ඉන්ටෙලිජන්ස් එක තියෙනවා. ඒ ඉන්ටෙලිජන්ස් එක දෙන්න අපි යූස් කරනවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ඔෆ් රොබොට්ස්. ප්‍රෝග්‍රෑමින් ඔෆ් රොබොට්ස් මම ඉස්සරහට කතා කරන්නම්. අපි දැන් බලමු දැන් රොබෝට් ආම් මං කිව්වා දැන් රොබෝට් ආම් එකක් තියෙනවා. ඒ වගේම සෙන්සර්ස් තියෙනවා. ඒ වගේම ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. ඒක තමයි මේන්ලි අපි ගත්තොත් එහෙම රොබෝට් කෙනෙක්ගේ තියෙන්නේ. අපි ඊළඟට බලමු බේසිකලි කොහොමද රොබෝට් සිස්ටම් එකක් ගත්තොත් එහෙම රොබෝට් සිස්ටම් එකේ තියෙන පාර්ට්ස් මොනවද කියලා. මම ඒක කැටගරයිස් කරලා තියෙනවා පාර්ට්ස් පහකට. අපි මුලින් බලමු රොබෝට් ආම් එකක් නැත්තම් මැනිපියුලේට් එකක්. ඒ මැනිපියුලේට් කියන්නේ මොකක්ද? ඒක කන්සිස්ට් වෙලා තියෙනවා ලින්ක්ස්, ජොයින්ට්ස් and structural element of the robot. ඒ කියන්නේ ඒක තමයි ඇත්තම structure එක. එතකොට ඒකේ තියෙනවා මම කලින් videos වලත් කිව්වා links joints කියන්නේ මොනවද කියලා. ඒ link joint වලින් සහ ඒකේ තියෙනවා tool එක. මොකක් හරි specific task එකක් කරන්න. ඒ tool එක අපි use කරලා අපි ඒ task එක කරන්න ඒ tool එකක් මේ robot කෙනෙක් ගාව special robot කෙනෙක් ගාව industry එකේ use කරන robot කෙනෙක් ගාව තියෙනවා. තොර පළවෙනි එක ඒ මැනිපියුලේටර් කියන එක. ඊළඟ පාර්ට් එක තමයි end effect. end effect කියන එක ගත්තොත් එහෙම මම දැන් කලින් එකේ කිව්වේ ටූල් එක. ඒ ටූල් එක ඇත්තරම තියෙන්නේ මේ end effect කියන එකේ. ඒතර අපි මැනිපියුලේටර් කියලා ඇත්තරම ගන්නේ arm එක. ඊළඟට end effect කියලා ගන්න අපේ specialized tool එක. ඒතර මේ end effect කියන එක අපිට mainly divide කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් තියෙනවා grippers හැටියට tools හැටියට. grippers ගත්තොත් එහෙම අපි මොකක් හරි ග්‍රිප් කරලා අල්ලන්න වගේ පික් ඇන් ප්ලේස් ඇප්ලිකේෂන් එකක් ගත්තොත් ඒ වගේ ටූල්ස් කියන්නේ අපේ ස්පෙෂලයිස් ටාස්ක් එකක්. ඒ කියන්නේ බිල්ඩින්, පේන්ටින් වගේ. එතකොට දැන් end effect එකේ ටාස්ක් එක තමයි ඔබ්ජෙක්ට් එක හැන්ඩල් කරන එක. ඒ වගේම හරි කනෙක්ෂන් එකක් තියාගන්න එක අපේ ටාස්ක් එකේ ඔබ්ජෙක්ට් එකත් එක්ක. අතරම මේ end effect එක මවුන්ට් වෙලා තියෙන්නේ අපේ රොබෝට් ආම් එකක් ගත්තොත් එහෙම ඒකේ රිස්ට් එකේ. පාර්ට් එක ගත්තොත් එහෙම මම කැටගරයිස් කරලා තියෙන විදිහට ඇක්චුවේටර්ස්. ඇක්චුවේටර්ස් කිව්වම ඔයගොල්ලෝ දන්නවා සර්වෝ මෝටර්ස්, ස්ටෙපර් මෝටර්ස්, නියුමැටික් සිලින්ඩර්ස් වගේ ඒවා. ඒ වලින් තමයි අපි ඒ ජොයින්ට්ස්, ලින්ක්ස්, ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක, මැනිපියුලේටර් එක මූව් කරන්නේ. ඒ කියන්නේ අපිට ටාස්ක් එක කරන්න රොබෝට්ගේ මෝෂන්ස් ගන්න, ඒ කියන්නේ පවර් එක ගන්න තමයි ඒ ඇක්චුවේටර්ස් යූස් කරන්නේ. එතකොට ඊළඟ එක මම කලින් කිව්වාගේ සෙන්සර්ස්. සෙන්සර්ස් වලින් තමයි අපි ඉන්පුට්, ඒ කියන්නේ ইনফরমේෂන් කලෙක්ට් කරන්නේ. ඒ ইনফরমේෂන් වලට අනුව තමයි අපේ ඇක්චුවේටර්ස් යූස් කරලා අපේ මැනිපියුලේටර් එක මූව් කරලා ඒ මෝෂන් එක කරලා ටාස්ක් එක කරන්නේ. හරි, ඊළඟට ඒ වගේම අපිට මේ තියෙන්න ඕන දෙයක් තමයි කන්ට්‍රෝල් එක. දැන් අපේ ස්ට්‍රක්චර් එක ඔක්කොම තියෙනවා, සෙන්සර්ස් උත් තියෙනවා. ඒ කන්ට්‍රෝල් එකක් තිබ්බේ නැත්තම් අපිට, ඒ කියන්නේ හියුමන් කෙනෙක් ගත්තාම එයාගේ බ්‍රේන් එක වගේ. ඒත් මේ කන්ට්‍රෝල් එකේ තමයි අපි ප්‍රෝග්‍රෑමින් කරලා තියෙන්නේ. ඒත් අපි ගන්න සෙන්සර්ස් වලින් ඩේටාත් කලෙක්ට් කරලා ඒ ඩිසිෂන්ස් මේක් කරන එක තමයි මේ කන්ට්‍රෝල් එකෙන් කරන්නේ. අපි ඇක්චුවේටර්ස් ඒකෙන් කන්ට්‍රෝල් කරන එක තමයි මේ කන්ට්‍රෝල් එකේ මේන් ටාස්ක් එක. හරි,
හරි දැන් මං ඒ විදිහට කැටගරයිස් කරා රොබොට් කෙනෙක්ගේ රොබොට් සිස්ටම් එකක තියෙන පාර්ට්ස් අපි ඇත්තරම ගත්තොත් එහෙම දැන් මං පහකට කැටගරයිස් කරාට බේසිකලි අපිට අර මුලින් කිව්වා වගේ මැනිපියුලේටර් එකට අපිට දාන්න පුළුවන් රොබොට් ආම් එකයි ඒකේ සෙන්සර්ස්ුයි ඒ වගේම ඒක ඇක්චුවේටර්ස්ුයි එන්ඩ් ඉෆෙක්ට් එක ඒ ටික ඔක්කොම ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් මැනිපියුලේටර්. ඒතර ඒක තමයි ඒකේ සබ් පාර්ට්ස් තමයි අරක කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ රොබොට් කන්ට්‍රෝල් එක මං කිව්වා ඒක ඉන්ක්ලූඩ් වෙනවා සර්කිට්ස් ඇන් මයික්‍රෝ ප්‍රොසෙසර්ස්. ඒ ප්‍රොසෙස් වලින් තමයි අපි ඇක්චුවේටර්ස් කන්ට්‍රෝල් කරන්නේ. ඒ වගේම ඒකට එක්සැම්පල්ස් කන්ට්‍රෝලර්ස් මොනවද කියලාත් මං කියන්නම්. ඒ වගේම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් මොනවද කියලාත් කියන්නම්. මොකද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලින් තමයි ඒ කන්ට්‍රෝල් එක අපි කන්ට්‍රෝල් කරන්නේ. ඒ කන්ට්‍රෝල් එකට අමතරව අපි ගත්තොත් එහෙම අපිට ඉන්ටර්ෆේස් එකක් තියෙන්න ඕනේ යූසර්ට රොබොට්ව ඔපරේට් කරන්න. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම ඩිස්ප්ලේ එකක් වගේ. ඒ කියන්නේ ඒකත් අපේ රොබොට් කෙනෙක්ගේ පාර්ට් එකක් වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්ෆේස් කම්පියුටර් කියන එක. ඒ වගේම සොෆ්ට්වෙයාර් එක. ඒ කියන්නේ එක එක රොබොට් සොෆ්ට්වෙයාර් යුනික් වෙනවා. ඒ එක එක රොබොට් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන සොෆ්ට්වෙයාර් එක අනුව අපි ඒ සොෆ්ට්වෙයාර් එක දැනගත්තොත් එහෙම අපිට ඒ රොබොට් ප්‍රෝග්‍රෑම් කරලා එයාව ඉම්ප්‍රූව් කරන්න නැත්නම් එයාගේ ටාස්ක් එක වෙනස් කරන්න පුළුවන්. අපි දැන් රොබොට් ස්ට්‍රක්චර් ගැන කතා කළා. අපි ඉස්සරහට දැන් කතා කරන්න යන්නේ හරි මම තව පාට් එකක් මෙතනදිම කියලා යන්න මම කලින් කිව්වා ඒ කියන්නේ එන්ඩ් ඉෆෙක්ට් එක යූස් කරන බේසිකලි මම ඒක එන්ඩ් ඉෆෙක්ට් එක දෙකකට ඩිවයිඩ් කරා. ඒ කියන්නේ ටූල් එකයි ග්‍රිපර් එකයි. ග්‍රිපර්ස් වලට මේන්ලි ගත්තොත් එහෙම මම එක්සැම්පල්ස් දෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ග්‍රිපර්ස් වලට තියෙන යූස් කරන දේවල් තමයි මෙකැනිකල්. ඒ කියන්නේ මෙකැනිකලි අපි මොකක් හරි ග්‍රිප් කරනවා නම් ඒ වගේම වැකියුම් ඒ කියන්නේ සක්ෂන් කළා අපි ඒක ග්‍රිප් කරනවා. ඒ වගේම මැග්නටික් ඔකලු තේරෙන ඇදී ඒ වගේම ඇඩේසිව් ඒ කියන්නේ අපි මොකක් හරි ග්ලූ එකක් වගේ දාලා ඒක මොකක් හරි මේ ඒ අපිට අවශ්‍ය ඔබ්ජෙක්ට් එක ග්‍රිප් කරනවා. ඒ විදිහ තමයි ග්‍රිපර්ස් තියෙන්නේ. මේ වීඩියෝ එකේ මම රොබොටික් මෝෂන්ස් උත් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද මේ අපි මම කලින් වීඩියෝ එකේ අර මම කලින් වීඩියෝ එකක එක්ස්ප්ලেইন කරා මොනවාද ජොයින්ස් જાති ඒ කියන්නේ රෙවලූට් ඒ වගේම ප්‍රිස්මැටික් ජොයින්ස් තියෙනවා. ඒවල මෝෂන්ස් කොයි වගේද වෙන්නේ කියන එක මම කලින් වීඩියෝස් වල එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එකේ ඒ රොබොටික් ජොයින්ට්ස් වල මෝෂන්ස් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මම වැඩිපුර දෙයක් විදිහට මෙතනදී සඳහන් කරන්නම්. ඒ කියන්නේ අපේ මම කලින් කිව්වා ඒ කියන්නේ ජොයින්ට්ස් වල මේන්ලි මෝෂන්ස් දෙකක් තියෙනවා ප්‍රිස්මැටික් සහ රොටේෂනල් කියලා. නැත්නම් රෙවලූට් කියලා. එතකොට රොටේෂනල් කියන්නේ රෙවලූට් කියන මෝෂන් එක ගත්තොත් එහෙම මම මෙතනදී එක්ස්ප්ලেইন කරොත් එහෙම ඒ රෙවලූට් කිව්වට ඒක රෙවලූෂන් විතරක් නෙමෙයි ඒක බේසිකලි මම කැටගරයිස් කරන්න පුළුවන් පාර්ට් තුනකට. ඒ කියන්නේ රොටේෂන් ඒ වගේම ට්විස්ටිං ඒ වගේම රෙවලූෂන්. ඒ කියන්නේ රිවෝල්වින්. ඒ විදිහට ඒ කියන්නේ රොටේට් වෙන්නත් පුළුවන් ඒ ජොයින්ට්ස් දෙක නැත්තම් ට්විස්ට් වෙන්නත් පුළුවන් ඒ ජොයින්ට්ස් දෙකම එකක් තිබිලා අනිත් එක රෙවලූට් වෙන්නත් පුළුවන්. ඒ මෝෂන්ස් තුන තමයි රෙවලූට් ජොයින්ට් එකේ මෙන්නේ. ඒ වගේම ප්‍රිස්මැටික් ජොයින්ට් එකක් ගත්තොත් එහෙම ඒකේ ලීනියර් මෝෂන් කියලා තමයි මම කිව්වේ. ඒතකොට ලීනියර් මෝෂන් වගේම තව ස්ලයිඩින්. ස්ලයිඩින් කියන්නේ එකම ඇක්සිස් එක දිගේ ස්ලයිඩ් වෙනවා නැත්නම් ඒකත් ලීනියර් මෝෂන් එකක් තමයි. ඒ වගේම ට්‍රාන්ස්ලේෂන් මෝෂන්. ඒ තුනම ප්‍රිස්මැටික් ජොයින්ට් එකකින් වෙනවා. ඒක තමයි ඒ දෙක තමයි ජොයින්ට්ස් වල මෝෂන් එක. රොබොට් කන්ෆිගරේෂන්ස් වලට එන්න කලින් අපි කියමු රොබොට් ක්ලාසිෆිකේෂන් එක මොනවද කියලා. ඒ කියන්නේ රොබොට් මැනිපියුලේටර්ස් ගත්තොත් එහෙම ඒක අපි ඩිවයිඩ් කරනවා ෆිසිකල් කන්ෆිගරේෂන් එකට අනුවයි කන්ට්‍රෝල් සිස්ටම් එකට අනුවයි. අපි මුලින්ම ගත්තොත් එහෙම ෆිසිකල් කන්ෆිගරේෂන් එක ෆිසිකල් කන්ෆිගරේෂන් එකට අනුව රොබොට්ස් ලා ඩිවයිඩ් වෙනවා පාර්ට්ස් හතරකට. පළවෙනි එක කාටේසියන් ඊළඟ එක සිලින්ඩ්‍රිකල් පෝලා ජොයින්ට් ආම් කියලා ඒ හතර තමයි ෆිසිකල් කන්ෆිගරේෂන් එකට අනුව ඩිවයිඩ් වෙන හැටි. ෆිසිකල් කන්ෆිගරේෂන් කියන්නේ එයාගේ ස්ට්‍රක්චර් එක තියෙන විදිහ අනුව. Fake nigga lie to a real nigga. That's just some shit that you don't do. I'ma stay rap for my real nigga. That's just some shit that I'm gonna do. Fuck all the commas. Let's fuck all some commas, nigga.